2020 දෙසැම්බර් 30 වෙනිදා සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. මේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ යටතේ රීතීන් ගණනාවක් සංශෝධනය කිරීමක් වගේම නව රීතීන් ඇතුළත් කිරීමකුත් සිද්ධ වෙනවා. නීති විද්‍යාලයට අදාළ ශිෂ්‍ය ගාස්තු. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් 2021 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි නීති විද්‍යාලයට අදාළ ශිෂ්‍ය ගාස්තුන් සඳහන් කරලා තියෙනවා. ඒ යටතේ මූලික වශයෙන් අදාළ වෙනව ගාස්තුන් වගේම එක් එක් වසර සඳහා අදාළ ගාස්තුනොත් සඳහන් කිරීමක් කරලා තියෙනවා. පළමු වසරට අදාළ ගාස්තු වශයෙන් මුළු එකතු රුපියල් 17400ක මුදලක් නීති විද්‍යාලයේ පළමු වසර සඳහා ගෙවිය යුතු වෙනවා. මතක තියාගත යුතු කාරණාව වන්නේ මේ විභාග ගාස්තු වලින් හැරුණාන් පස්සේ පළමු වසරට අදාළව තමයි මේ මුදල ගෙවිය යුතු වන්නේ. දෙවන වසර සඳහාද මේ අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ ගාස්තු නියම කළ තිනවා. ඒ යටතේ දෙවන වසර සඳහා ලියාපදිංචි ගාස්තු රෙජිස්ට්‍රේෂන් ෆී එක විදිහට රුපියල් 15000ක මුදලක් ඔබ ගෙවිය යුතු වෙනවා. ඔබ නීති විද්‍යාලයේ අවසන් වසරට තෝරාපත්ගතගත් ශිෂ්‍යෙක් නම් අවසන් වසරේදී ඔබ රෙජිස්ට්‍රේෂන් ෆී විදිහට ෆයිනල් එකට රුපියල් 19500ක මුදලක් ගෙවිය යුතු වෙනවා. මීට අමතරව නීති විද්‍යාලයට අදාළ වෙනත් ගාස්තුන් කිහිපයක්ම සඳහන් කරලා තිනවා. මේ ගාස්තුන් සියල්ලම ලේට් රෙජිස්ට්‍රේෂන්, ඒ වගේම එක්සැමිනේෂන් ෆීස්, එතකොට එක්සැමිනේෂන් ෆී එකක් වුණාම එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා කොච්චර මුදලක් ගෙවිය යුතු වෙනවද, නොතාරිස් විභාග සඳහා කොච්චර විභාග ගෙවන්න ඕනද, එක්සෑම් එකකින් විද්‍රෝ වෙනවා නම් මෙඩිකල් එකක් දීලා විද්‍රෝ කරගන්නකොට කොච්චරක් ගෙවන්න ඕනද, මෙඩිකල් එකක් නැතුව කොච්චරක් ගෙවන්න ඕනද, මේ ආදී විදිහට නීති විද්‍යාලයට අදාළ අනෙකුත් සියලු ගාස්තුන් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ සඳහන් කරලා තියෙනවා.